ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. උදේ හිමාලි විමුක්තිගේ කාමරයට ආවේ තේත් අරගෙනමය. අදත් පොතරට යාවියයි ඇයට බයය. ඇත්තටම ඇයට බය පොතලට යන එක නොවේ. කොයි මොහොතක හෝ වාෂා ඒවි කියාය. ඒකිව ආයෙත් දැක්කොත් මෙහා ඇවිස්සෙනවා. දකින්නේ නැතුවත් ඉන්නේ ඇවිස්සිලා වගේ. දැක්කොත් කොහොමද තියේද? ඇයි දන්නේ නැ ඒකි දෙන්නේ නැත්තේ? වැඩක් නැහැ කියලා හිතනවා ඇති. එයාටත් ඕන මෙයා එක්ක නිකන් ඉන්න නෙමෙයිනේ, බැඳ ගන්නනේ. හිමාලි සිතුවාය. දැන් කෝකටත් විමසිල්ලේ සිටිය යුතුය. යද්දි විමුක්ති හැරි උන්නේය. හිමාලි මුව පුරා සිනාසුනාය. උදේ ඉඳලා කල්පනාව. හිමාලි සිතුවාය. ගුඩ් මෝර්නින් අයියේ. උදින්ම හැරුණාද? ඕනංගි පහට විතර හැරුණේ. අනේ චුට්ටක් කතා කරන්න එපැයි. මාත් ඇහැරලමයි උන්නේ. හිමාලි කියන්නේ බොරුය. ඇය හැරුණේ දැන්ය. බොන්න. හිමාලි තේක පෑවාය. විමුක්ති ඇත්තටම උන්නේ පිපාසාවෙනි. නංගි අයියේ උදින්ම ඇඳ ගන්නවද? කොහෙ යන්නද අයියේ? ඇඳ ගන්න කීවිට වාෂානම් කවදාවත් ඔය ප්‍රශ්නය අහන්නේ නැත. නිකන් රවුමක් දාලා එමු. අයියලාගේ ගෙදර රට ටිකක් ගොඩ වෙලා. හා මම සාරියක් අඳින්නද? විමුක්ති සිනාසුනේය. සාරියක් මතක් කළොත් අරකිව මතක් වෙන්නේ. පුදුම ඉනාවක් කවල ඇත්තේ පරබැල්ලි. හිමාලි සිතින් කීවේ තරහෙනි. ඔහුට ඇය ඉනාවක් කැව්වාය. ඒ ආදරයයි. එය ගුරුකම් කර කවන ඉනාමෙන් නොවේ, පුදුමාකාර ඉනාවකි. බුක්ෂොප් එකටත් යනවද අයියේ? හිමාලිට ඕන හාරන්නටය. ඇයට නිවනක් එන්නේ එවිටය. පුළුවන් වුණොත් යන්. උදින්ම යනවනේ. මම එහෙනම් කෑම ලැහැස්සි කරන්න එපා කියන්නම්. විමුක්ති හිස වෙනුවේය. මේ ලෙඩ කෑමම කාලා එපා වෙලා. පිටින් කන්න අදහසයි. හිමාලි මවා ගත්තේ ඇයත් විමුක්ති අවන්නලක කෑම ගන්නා දසුනකි. ඇය ආස මේ පෝසත් ජීවිතේ ඔය අමුතු වැඩවලටය. ඇය ඉන්නේ ඒ ජීවිතේ බදාගන්නට පුදුමාකාර පෙරේතකමකනි. කාර්වලින් ගොස් තැන තැන බහිද්දි ඇයට මාර සතුටිය. අයියා මොකද්ද අඳින්නේ? මං බලලා අඳින්නම් නංගි. මං අයං කරලා දෙන්නම්. මං බලලා ගන්නද? විමුක්ති සිනාසුනා පමණි. ඒ වැඩ ලස්සනටම පුළුවන් කෙල්ලටය. ඇඳුමත් තේරුව පසු ආයේ හිතන්නට දෙයක් නැත. මේක අයියේ වාශ කවදාවත් මේ ඇඳුම හොඳදැයි ඔහුගෙන් අසන්නේ නැත. ඇය තේරු ඇඳුම කවදාවත් නරක වූයේද නැත. ජීවිතේ ගලපා දෙන්නට ඇයට තිබ්බේ පුදුමාකාර දක්ෂකමකි. ඒ දක්ෂකම හැමෝටම පිහිටන්නේ නැති බව විමුක්ති දනි. අද අයියේ අන්නාදුපුරේ යද්දී ඇඳන් යන්න ඇඳුම් ටිකක් ගමු.
නංගිට මම සල්ලි දෙන්නම් ගිහින් ගන්න මම කිව්වේ මට නෙමේ අයියට මම ඔය තියෙන ඇඳුමක් ඇඳන් යන්නම් හිමාලි කීවාය එහෙම මම ඇඳන් යන්නේ නැහැ යන්න කලින් 15,000කවත් ඇඳුම් ගන්නවා හිමාලි සිතින් කියයි මට ඔය තියෙන ඇඳුම් ඇති නංගි ඔයාට තමා ගන්න ඕන මම ඔය ටී-ෂර්ට් එක ඩෙනිම කැඳගෙන යන්නම් මමම ගිහින් එහෙනම් ගන්නම් එහෙම යන්න බෑ සනීප වෙලා ඉස්සෙල්ලම යන ගමන කොල්ලා සිනාසේ ඒ සිනාව යට ඇති අහිංසක හදවත හිමාලට කියවන්නට නොහැක අර අරහේ කෙනෙක් පැලි පැලි ඉන්නේ ඔය අහිංසක හදවත කියවූ පවටය ලෝභකමින් පැලෙන්නේ ඒකය හිමාලි කාමරෙන් නොගොස් විමුක්තිගේ දෙපා අද්දර වාඩි වූවාය ඇගේ පිරුණු වටොර රෑ ඇඳුම කපාගෙන පෙනෙයි තරම කවුල්ලෝ කොණ්ඩයත් තඩි සිව්වක් බඳු දෙක පොල මොනවාද බලාපොරොත්තුෙන් ඉන්නා ගැනිය කකුල් අයියේ ආයෙත් වේලිලා වගේ හවස ඇවිත් ඔයිල් මසාජ් එකක් කරමු ඇය ඔය ටික කියන්නේ ඇගේ සිනිදු අත්ලෙන් ඒ දෙපා පිළිම දිමිනි සිහින් සුදු ඇඟිලි තුඩු ඔහුගේ දෙපා මත දුවන්නේ වෙනමම රිද්මයකිනි බලාපොරොත්තු නො වූ මොහොතක හිමාලි දෙනෙත් දෙසෙව්වාය විමුක්ති බලා උන්නේ ඇහැ දෙසමය හිමාලිව ගැස්සී ගියේ නිකමටය ඇය එහෙමම සිනාසුනාය දෙදෙනාම කතා නොකරම මොහොතක් උන්නෝය එහෙන යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි